එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිවාරය ඇරඹෙයි. ජනපති සමුළුව ඇමතීම හෙට. රජයේ වෛද්‍යවරුන්ගේ අභියෝගයට අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රතිචාර. එක වසර, පහ වසර, හය වසර එකම ළමෙක් හෝ මම දේශපාලනයෙන් හෝ අතුලත් කරලා නැහැ. තොරතුරු වසන් කිරීමේ චෝදනාවට බඳගිරිය තරුණයාගේ සොයුරා සහ සොහිරියත් අත්අඩංගුවට. පොලිසියට බිය වී පලා ගිය පුද්ගලයෙකු කැලණිගඟට වැටීමේයයි. ගිල්ලක ගන්නනකොට ස්ටීපින් ගන්න දුන්න එක්කෙන පිස්තල් එකක් දික් කරලා හිටියා ළඟට දෙන්න එපා කියලා. TBS WeGo 110 SBS Sima Jayaganna. සිංහසෙ මුල්ම යුතුකම මහජන බැංකුවේ ඉසුරු උදාන. TBS King 3 Year Service Blast. අවුරුදු 3ක් සේවා කරන මිලේ. නියමිත ක්‍රමවේදයට පරිබාහිරව ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිදු කරන අභියෝගයට තමන්ද අභියෝග කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් දේශපාලනික බලය උපයෝගී කරගෙන එකදු දරුවෙකු හෝ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරන මැති බවයි. ඒ ගැන තොරතුරු සමගින් මැති සභේ විශේෂාංගය දැන්. හොරණ සිට හෝමාගමට මාරු වෛද්‍යවරයෙකු රාජකීය විද්‍යාලයේ ඉල්ලා සිටීම කෙතරම් සාධාරණදයි මම මේ උත්තරීතර සභාවෙන් ප්‍රශ්න කරන්න කැමතියි. මොණරාගල සිට නුවරඑළියට මාරු වෛද්‍යවරයෙකු කොළඹ රාජකීය විද්‍යාලයේ ඉල්ලා සිටිනවා නම් මාරුව සහ පාසල අතර සම්බන්ධය කුමක්දයි මා නැවත වතාවක් මේ සභාවෙන් ප්‍රශ්න කරන්න කැමතියි. පසුගිය කාලේ අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන පාසල් එම සමාජිකයන් අතර බෙදා ගැනීමේදී රුපියල් දසදහසක මුදලක් අය කළ බවට පැහැදිලි සාක්ෂි සහිත තොරතුරු වාර්තා වී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ හිතාගෙන ඉන්නේ අපිව ගොනාට අඳගෙන බෙත්තිවලට හිර කරගෙන ඔවුන්ගේ වංචාවල් සාධාරණීකරණය කරගන්න. කලින් ආණ්ඩු කාලේ ඒව කළාට මේ ආණ්ඩුව යටතේ ඒව කරන්න බැරි බව මම අවධාරණය කරන්න කැමතියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෛද්‍ය සංගමයේ ඇතුළු වෛද්‍යවරු 110 දෙනෙකුගේ දරුවන්ට පාසල් ලබා දීමට අපි කටයුතු කළා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ඔවුන්ට ලබා දුන් පාසල් බාර නොගෙනමින් දිගින් දිගටම ජනප්‍රියතම ජාතික පාසල් ටික ඉල්ලුම් කරමින් ඉන්නවා. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් මට අභියෝගයක් කරනවා. පසුගිය මාර්තු මාසයේ ඉඳලා මේ වෙනකන් ජනප්‍රිය පාසල්වලට ළමුන් අතුලත් කරපු තොරතුරු ලබා දෙන්න කියලා මම අභියෝගයක් කරනවා. අපි එක වසර, පහ වසර, හය වසර එකම ළමෙක් හෝ මම දේශපාලනයෙන් හෝ අපි අතුලත් කරලා නැහැ. මම අභියෝග කරනවා. අතරමැදි පන්ති වලටත් අභියාචනා උද්ගරු කතානායතුමනි එය විධිමත් කමිටුවක් මගින් ඒ විමර්ශනයට භාජනය කරලා සාධාරණ හේතුවක් නම් පමණයි ඒවත් පුරප්පාඩු මත දීලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනවාරි මාසේ 8 වෙනිදා බාර දුන්න ආර්ථිකයේ මොකද්ද රාජ්‍ය සභාවේ ඉන්න එක්කනේ පාර්ලිමේන්තුවම වෙන දේවල් තමයි ඕක. හොරු ටික ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හොරු ටික ගැන ප්‍රශ්නයක් නැහැ. ඒව නැති කරන්න යනකොට තමයි තියෙන ප්‍රශ්නේ. වැරිදුර යන්න ඕනේ. ඔබතුමාලගේම mantriවරේ කාර්යයක් ගේනවා සීසී කැපැසිටර් ආනයන කරන්න පුළුවන් හැකියාවක් නැතුව. ඊට පස්සේ අපෙන් අහන මේක mantriවරේක කාර් එකක් නේ. ඇයි මේක ගේන්න බැරි වන්නේ කියලා. එහෙනම් ඒක ප්‍රශ්න කරන්න යනකොට අහන දේශපාලන හිරිහැර කිරීම කියලා. මේවට තමයි උත්තර දෙන්නේ. ඉන්න ඔය එතන කෑ ගන්න නැතුව තාත්තා කියන එක පුතා දන්නේ නැහැලු. පුතා කියන එක තාත්තා කරන්නේ නැහැලු. ලැම්බෝගිනි. කොහො මේ ලැම්බෝගිනි කියන එක එදා අපි අපි එක රජ සන්ටක් කළා තියෙන්නේ. අපි ආවට පස්සේ නැවත අපනයන කරන්න කියලා ඇල්ලුන දේ තමයි ඔතන හෙලිදරව් වෙලා තියෙන්නේ. මේ මහින්ද රාජපක්ෂක් ඉන්නේ හොරු කල්ලි 40 දෙනා ඔය හැම එකෙම කේස් එකක් තියෙනවා. මොනාරි දූෂණයක් තියෙනවා. හැම දෙයකටම උසාවි යනවා. වැට් එකට යන්න පුළුවන් අරක්කු මිල වැඩි කරත් යනවා. අපිට පුළුවන් වෙලා තියෙන අපේ ආදායම ඒ ආකාර ඇස්තමෙන්තු අනුව ඊට වැඩියත් ඉදිරිව ලබා ගන්න පුළුවන් හැකියාව ඇතිවීමයි. ඒක නොවැම්බර් මාසේ 10 වෙනිදා අයවැයතුලින් පෙන්නලා මේ රට හොල්මන් කරන අවස්ථාව බෙදා පෙන්වනවා කියන එක මේවත් මතක් කරනවා. ප්‍රමාද වෙලා හරි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයට මේ ප්‍රතිපාදන වෙන් කිර දීමට කටයුතු කිරීම එක පැත්තකින් අගය කරනවා. මොකද මේ අවුරුද්ද එතුමාට ගත කරන්න සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් ප්‍රතිපාදන නැති ඇමතිකම ඇති අමාත්‍යාංශයක ඇමතිවරයෙක් හැටියට. ඒජ ජෙනරාල් සරත් පොන්සේකා මැතිතුමා පිළිබඳව ඉතා ඉහළ අගයක් තිබුණා මේ රටේ ජනතාව. ඒ යුද්ධයට නායකත්ව දුන්නු කෙනෙක් හැටියට තමුනාසේ අද ඉන්න තැනගෙන හරිම දුකක් හදවතේ තිබෙනවා. එක පැත්තකින් බෙදුම් වාදීන්ට කප්පම් දෙන රණවිරුන් දඩයම් කරන ගමනක් යනවා. සරත් පොන්සේකා මැතිතුමනේ ඔබතුමාගේ හෘද සාක්ෂියේ ප්‍රශ්න කෙරෙන්නේ නැද්ද? ඔබතුමාලාගේ ඇත්තම අමාත්‍යාංශේ නාමය වෛරය, ක්‍රෝධය, පලිගැනීමේ වැපරීමේ අමාත්‍යාංශය. ඔබතුමා කතා කරන්න.
ගුණසේකර මන්ත්‍රීතුමා කෑගහපු හැටියට මම හිතුවා අනිවාර්යෙන් නැවත ඉස්පිරිතාලේ තව බයිපාස් එකක් තවයි කියලා. සමහරු ප්‍රාදේශ සභාවෙන් තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. රුපියල් 10 15 පගා ගහලා ඇවිල්ලා මෙතන මිලියන 500 400 ගැන කතා කරනකොට ඒවා ටිකක් අවබෝධ කර ගැනීමට දුෂ්කරතාවයක් තියෙනවා. එක මන්ත්‍රී කෙනෙක් ගැලණිය පැත්තේ කෑ ගහලා තිබුණා. මං වගේ පුද්ගලයෙකුට එහෙම කතා කරන්න පුළුවන් නම් බූරුවා ගහලා පිහියක් කිනේ ගහගෙන පොරපොල් කඩ කඩ හිටවපු පුද්ගලයෙකුට මේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් නම් අපිට මේ වගේ මුදලක් වෙන් කරන එකේ කිසිම අපරාධයක් වරදක් නැහැ. ඒ අතීතයේ පුරාවට අපි ලේ දහඩිය රුධිරේ හැලලා මේ රට සාමය ගෙනාවු. ඒ සාමය ගෙනාවේ අර බෙල්ල වැලදාගෙන ඉන්න සාටකේ පිටෙන් නෙමෙයි. එතකොට එක්කෙනෙක් ලියපු පොතක් ගැන කතා කරා. මේ කාලේ මේගොල්ලෝ ඒ පොත ලියපු එක්කෙනාට නමස්කාර කරන. මගේ යටතේ හිටියා සේනාංකාධිපතිවරු 20 දෙනෙක්. ඒ 20 දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඒ පොත ලියලා තියෙන්නේ. එතුමාට මම කියනවා ඉවසගෙන ඉන්න. ඒ ලක්ෂ දෙකම ක්‍රියා කරපු ආකාරය ගැන පොත නුදුරේදී අපි එළියට දානවා. දැන් හමුදාවේ මේජර් කෙනෙක් ගැන ඉතා දුකින් කතා කරනවා. හමුදාපති ඇදගෙන ගිහලා හිරේ දානකොට ඔය කතා කරපු mantri කොහෙද දන්නේ හිටි. ඔය පැත්තේ ඉන්න රණවිරුව වෙනුවෙන් කිඹුල් කඳුළු වෙන 40 දෙනාම ඒ වෙලාවේ කිරුබත් කෑවා. නමුත් මම මතක් කරන්න ඕනේ ඔය මේජර් ඒ දඬුවම් කෑවේ මිනී මරුම. ඒ මිනී මරුම නඩු දැම්මේ තමුන්නාන්සලාගේ ආණ්ඩු. ඒ නඩු දැම්මේ GLP රීස්ලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහමණ්ඩල සැසිවාරය අද ආරම්භ වුණා. එම සැසිවාරයේ පිළිබඳ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට හිරු ප්‍රවෘත්තිවේදීන් තොරතුරු ගෙනෙන්නේ සුදේව හෙට්ටිආරච්චි. ලොව පුරා රටවල් 193ක් සමාජිකත්වයේ දරණ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව විශාලතම සංවිධානයයි. එහි 71 වන මහමණ්ඩල සැසිවාරයේ තේමාව වනුයේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා වූ විශ්වීය පෙළඹුමක් යන්නයි. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ නිව්යෝක් නගරයේ සිදු වූ පිපිරීම හේතුවෙන් රාජ්‍යනායක සමුළුව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සහ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දැකගත හැකි වුණා. අමරිකාවේ නිව්යෝක් නුවර සිට අප වාර්තා කරන දින තුන්වන දිනේ අදයි. නමුත් අද දිනේ විශේෂයි. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 71 වෙනි සැසිවාරයේ සමාරම්භය සටහන් වුණේ අද දිනේදී. එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්, ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ඇතුළු ලෝ පුරා රටවල් රසක ප්‍රබල රාජ්‍ය නායකින් රසකගේ සහභාගීත්වයෙන් මෙහි සමාරම්භය අද දවසේදී සිදු වුණා. ඒ වගේම විශේෂත්වයක් වන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම සමාරම්භයට එක්වීම. මේ මොහොත වන විටත් මා පසුපසින් දිස්සන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල මූලස්ථානයේ තුල මෙහි සමාරම්භක උත්සවය පැවැත්වෙන ආකාරයක් අපට දැක බලා ගන්නට ලැබුණා. ප්‍රධාන තේමාවට අමතරව ලෝ පුරා රාජ්‍යයන් රසක් මුහුණ දී සිටින සරණාගතයින් සහ සංක්‍රමණිකයින් පිළිබඳ ගැටලුවද මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සහභාගී වන අවසන් මහා මණ්ඩල සැසිවාරයේ මේ වීමද විශේෂත්වයක්. Excellencies, ladies and gentlemen, I stand before you with gratitude. දශකයකට අධික කාලයක් මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ සමයේ ඔබ සියලු දෙනා මට ලබා දුන් සහයෝගය මම ඉතාමත්ම අගය කරනවා. සාමය රැක ගැනීමේ අවශ්‍යතාව ඉහළ යන මේ අවධියේ අපි සැම ශක්තිය ලබා දිය යුතුයි රට රටවල දීර්ඝකාලීන සාමය සඳහා. මියන්මාරයේ සම්ප්‍රදායන් රැකගනිමින් විශ්වසනීය ඉදිරි ගමනක යෙදෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව යුද්ධෙන් මතුන් වේදනාවන් සමනය කර ගැනීමට ගන්නා උත්සාහය අගය කළ යුතුයි. ඒ වගේම මේ දෙරටේ සමස්ත ක්‍රියාවලිය සුළු ජාතීන්ට හා මහ ජාතීන්ට එක ලෙස සාමය සාධාරණත්වය සහ සංහිඳියාව ඇති කරවන ක්‍රියාදාමයක් විය යුතුයි. ඒ වගේම ශ්‍රී ලාංකික අපට හෙට දිනේ විශේෂයි. ඒ අතකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකානු වේලාවෙන් හෙට සවස 3:45ට පමණ එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 71 වෙනි සැසිවාරයේ ඇමතීමට නියමිතයි. එහි තොරතුරු සමගින් හමුවන බලාපොරොත්තුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ මූලස්ථානයේ ඉදිරිපිට සිට කවිඳු ප්‍රනාන්දු සමගින් මම සුදේව හෙට්ටිආරච්චි. දෙදහස් පහළව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩින් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද පස්වරුවේ නිකුත් කළා. ඒ අනුව මෙවර විශ්වවිද්‍යාල සඳහා තේරීපත්ව සිටින සිසුන් ගණන 27603ක්. දවසේ පුවත 2015 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන් සංඛ්‍යාව 3,2434ක්. ඉන් සිසුන් 155,550 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් සපුරා තිබුණා. මෙම සිසුන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් පතියම් කර ඇත්තේ සිසුන් 68,299ක් පමණයි.
ගිය වසරට සාපේක්ෂව මේ වසරේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනවලට බඳවා ගන්න ශිෂ්‍යන් සංඛ්‍යාව 10%කින් ඉහළ යනවා. මේ සංඛ්‍යාත්මකව කියනවා නම් අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේදී 27603කට ආසන්න ශිෂ්‍යන් ප්‍රමාණයක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට. යනුව 2016 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාල 14ක් මණ්ඩප 3ක් සහ උසස් අධ්‍යාපන ආයතන 5ක් මගින් පවත්වනු ලබන අධ්‍යයන පාඨමාලා 97ක් සඳහා මෙම සිසුන් බඳවා ගනු ඇති. පසුගිය වසරට වඩා සිසුන් 2208 දෙනෙකු මේ වසරේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිතයි. රාජ්‍ය විශ්වවිද්‍යාල සහ රජයේ උසස් අධ්‍යාපන ආයතනවල දැනට පවත්වාගෙන යන කලා, වාණිජ, ජෛවීය විද්‍යා සහ භෞතික විද්‍යා යන විෂය ධාරාවන්ට අමතරව නව විෂය ධාරා 2ක් සහ නව අධ්‍යයන පාඨමාලා 7ක් මේ වසරේ සිට හඳුන්වා දී තිබෙනවා. අද නිකුත් කරන ලද කඩේම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk සහ www.selection.ugc.ac.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකි. අද දින මෙම කඩින් ලකුණු නිකුත් කරාට පසුව දැනුවත් කරනවා ඒ දරුවාට ලැබී තිබෙන විශ්වවිද්‍යාලය සහ ඒ පීඨය රාජ්‍ය විශ්වවිද්‍යාලයට දරුවන් ඇතුල් කරනකොට ඒ දරුවන් ලියාපදිංචි විය හැක්කේ එක වතාවක් පමණයි. මෙවර ඒ රෙජිස්ට්‍රේෂන් එක කරන්නේ අන්තර්ජාලය හරහා පමණයි. පේපර් රෙජිස්ට්‍රේෂන් මේ වසරේ නැහැ. ඒ අනුව www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් සිසුන්ට අදාළ පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකි. අන්තර්ජාල පහසුකම් නොමැති සිසුන් ලියාපදිංචි වන්නේ කෙසේද? තමන්ගේ ගෙදර කම්පියුටරයක් නැති ඉන්ටර්නෙට් එකට සම්බන්ධතාවයක් නැති දරුවන්ට රජයට අනුබද්ධ නැනසල වගේ ආයතන වලින් මේ පහසුකම් නොමිලේ ලබා ගන්නත් අවස්ථාවක් ඇති කළා. ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දැම්මහම ළමයාට අපි එවලෙම යවනවා එයා දෙන දුරකථන අංකයකට මේ ඇප්ලිකේෂන් ලැබුණා කියන